නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඔබ හැමදෙනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ශක්ති බලෙන් ආශිර්වාදයෙන් සියලු යහපතම අභිවෘද්ධියම සිදු වේවායි කියන මේ උදාරතර අදහස ප්‍රාර්ථනාව මේ විදිහට සඳහන් කරමින් අද හිමිදිරි පාන්දරින්ම මා අදහස් කළා ඔබට තථාගත දේශනාවකට අනුකූලව මේ දවස්වල කතා වෙන කිසියම් සමාජගත මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්න කතා කරන්න. ඒ තමයි සියදි විනාශා ගැනීම පිළිබඳව. ජීවිතයේ යම් අවස්ථාවක ඔබට ඔබේ ජීවිතය දැනිලා තියෙනවාද සියදි විනාශා ගන්න ඕන කියන හැඟීම. අප දන්නවා බොහෝ වෙලාවට මේ ජීවිතේ ගත කරන විට අපේ ජීවිතය තුළ තිබෙන්නා වූ විවිධ ප්‍රශ්න ගැටලු බොහෝ දේවල්වලදී මිනිස්සු ප්‍රශ්නයකට උත්තර දෙන්න හොයන හොඳම ක්‍රමය තමයි කියලා මිනිස්සු විශ්වාස කරනවා තමන්ගේ ජීවිතය හානි කර ගැනීම. ආර්ථික ප්‍රශ්න නිසා මිනිසුන්ට ඇතිවෙන පීඩනය දරාගන්න බැරි වුණාම මිනිස්සු හිතනවා සීදි විනාශා ගත්තාම ලේසිම ප්‍රශ්නයක් තමයි විසඳ ගන්න තියෙන එක කියලා. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය අත්හැරලා දාලා ගියාට පස්සේ හිතනවා පාඩමක් උගන්වන්නම් ඒ නිසා මම අපි සීදි විනාශා ගන්න එක තමයි වඩාත් හොඳම කාරණාව කියලා එහෙම හිතනවා කල්පනා කරනවා. එහෙම නැත්නම් සමහර මිනිස්සුන්ට ප්‍රශ්න ගැටළු ආවට පස්සේ මානසික වශයෙන් මේ පීඩණිය දරා ගන්න බැරි වුණාට පස්සේ අන්තිමේටම ඔවුන් තීන්දුව తీරන කාරණාව තමයි තමන්ගේ ජීවිතේ තොර කරගන්නවා කියන එක. මේක බොහෝ වෙලාවට අපේ ත්‍රිපිටක සාහිත්‍ය තුළ මේ පිළිබඳව අපිට ධර්මානුකූලව යම් යම් විවරණයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි කොහොම නමුත් ඔබ මෙන්න මේ කාරණාව තේරුම් ගන්නට. අර එක්තරා දාර්ශනිකෙක් සඳහන් කරලා තිබෙනවා මිනිසුන්ට ප්‍රශ්න ගැටලු එන්නේ ඔබේ තියෙන ශක්තිය කොයිතරම් දුරට තියෙනවද කියලා උරගා බලන්න. මිනිසෙක් සැබෑවටම තමන්ගේ ජීවිතය තුළ ජයග්‍රහණයක් ඇති කරගන්නවායි කියලා කියන්නේ මා විශ්වාස කරනවා ඔබට ඔබේ ජීවිතයේට ඇතිවෙන ප්‍රශ්න ගැටලුවලදී ඔබ කොයිතරම්නම් බුද්ධිමත් විදියට ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවද උත්තර හොයනවද කලමනාකරණය කරගන්නවද කියන කාරණාව මත තමයි මිනිස්සුගේ ජීවිතයේ තුළ තියෙන ජයග්‍රහී ස්වરૂපය ජයග්‍රහී ලීලාව කියන එක දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එනිසා ප්‍රශ්න ඉන්නේ සැබෑවට ඔබේ ශක්තිය උරගා බලන්න කියන එක ඔබ කල්පනා කරන්න හිතන්න. එනිසා පරාජිත මිනිසු තමයි ජීවිතෙන් සමුගන්ට තීරණය කරන්නේ. අපේ ලෝතුරා බුද්ධ වචනය තුළ සඳහන් කරන්නේ මනුස්ස ලාභං ලද්දානං සද්ධම්මී සුප්ප වේදිති. මේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කියලා කියන එක ඉතාමත්ම දුර්ලභතම කාරණාවක් බවට පත් වෙනවා. මේ ලෝකයේ තුල ඉන්න අපේ ඇසට පුංචිවට හරි පේන සත් කොටස් හැරගට බැලුවට පස්සේ කෝමින්ගේ පුංචි කෝඹ රැළවල් දිහා බැලුවොත් ලක්ෂ කෝටි ගණනාවක් පුංචි සත්තු ඉන්නවා. ඒ අතින් ගත්තර පස්සේ මනුෂ්‍ය කොට්ටාසය කියන එක ඉතාමත්ම සීමිත කොට්ටාසයක් විදිහට පරාසයක් තුළ ජීවත් වෙන සත්ත්ව කොට්ටාසයක් විදිහට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. මනුෂ්‍යාත්මයක් ලබා ගන්නට බොහෝ සත්වයෝ තමන්ගේ ජීවිතය තුළ පෙරම් පුරන අවස්ථා පිළිබඳවත් අපි දන්නවා. ඒ නිසා දුර්ලභ ගණයේ වටිනා වූ ආත්මයක් ලබාගත් ජීවිතයක් ලබාගත් ඔබ මේ ජීවිතෙන් යම් අවස්ථාවකදී පැනලා යන්න ඕනේ ජීවිතය තොර කරගන්න ඕනේ කියන කාරණාව ඔබේ සිතට මුලින්ම දැනුනොත් ඔබ මතක තියාගන්න ඔබ මේ සංසාරයේ තුල
පරාජිත මිනිසෙක් බවට පත් වෙනවා පමණක් නොවේ. සසරෙහි ඔබ නැවත නැවතත් නැවත නැවතත් දුක්ඛිත ආත්ම භාවයන්ට පත් වෙන මොන දෙන අවස්ථාවක් බව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. පින්වත්නි, එතකොට තථාගත දේශනාව තුළ සඳහන් වෙන්නේ භික්ෂුවක් තමන්ගේ භික්ෂු ජීවිතයෙන් පරාජිත තත්ත්වයට පත් වෙනවා. මරණයක් සිද්ධ කළොත්, මරණයට ආයුධ ලබා දුන්නොත්, මරණයේ ගුණ වර්ණාවට ලක් කළොත්, ඔබ හිතනවාද, ඔබ දන්නවාද, සමහර අය මැරෙන්න ඕන කියලා කතා කරපුවාම ඔබත් එකට අනුබල දීමක් කරනවා. ඔව්, ඇත්තට මමත් කැමැතියි, ඇත්තටම මැරෙන්න තියෙනවා නම් ඊට වඩා හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා. කොයිම වෙලාවකදීවත් පින්වත්නි, එහෙම මිනිස්සෙක් ඔබේ ජීවිතයට මුණ ගැහුනොත් මරණයට අනුබල දීමක් ඔබ සිදු කරන්න එපා. යම් වෙලාවක ඒ පුච්චලයා මරණයට පත් වුණොත්, තමන්ගේ සීති විනාසාගත්තොත්, ඔබත් මේ මරණයට උදව් කරපු එකේ හවුල්කාරයෙක් බවට පත් වෙනවා. දැන් අපි විනය පිටකයේ තුල වගේම විශේෂයෙන් අපේ සංයුත නිකායේ ගෝධික කියන සූත්‍ර දේශනාව, මේක ඉතාමත්ම ප්‍රකට සූත්‍ර දේශනාවක්. ගෝධික හාමුදුරුවෝ තමන්ගේ සීදි විනසා ගැනීම සිද්ධ කළා. හැබැයි ඔබ ගෝධික හාමුදුරුවෝ නෙමෙයි, ඔබ ලෞකික ධ්‍යානයන් උපදවා ගන්න උත්සාහ කරපු කෙනෙකුත් නෙමෙයි. ගෝධික ස්වාමීන් වහන්සේ කවස්ථාවකදී ධ්‍යානයෙන් ලබා ගන්න උත්සාහ කරනවා, ධ්‍යානයකට පත් වෙනවා. නමුත් ඒ ධ්‍යානය තියාගන්න බෑ, නැවතත් වෙනත් තත්ත්වයකට පත් වෙනවා. මේ විදිහට 6 වතාවක්ම ගෝධික හාමුදුරුවෝ උත්සාහ කළා, නමුත් ධ්‍යානයෙන් පරාජයට පත් වුණා. අවසානයේදී උන්වහන්සේ හිතන දේ තමයි, කල්පනා කරන දේ තමයි, මම ආයුධයක් කරගෙන මගේ ජීවිතය තොර කරගන්න ඕන කියන එක. ගෝධික සූත්‍රයේ සඳහන් කරන්නේ මාර්යාම එක දැනගෙන ලෞතුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සමීපයට ගිහිලා සඳහන් කරනවා, ස්වාමීනි, ගෞතමයන් වහන්සේ ඔබේ ශ්‍රාවකෙක් දැන් සීදීවි නසාගන්ට සූදානම් වෙනවා, ඉක්මනින්ම ගිහිල්ලා එයා බේරගන්න කියලා කිව්වා. ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ප්‍රඥාවන්ත මිනිසු ජීවිතේ ජීවත් වෙන්න ඕන අයයි කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ භවය නැති කරන්ට, භවයේ සිඳින්න තමයි ප්‍රඥාවන්ත මිනිසයා උත්සාහ කරන්නේ. දැන් මේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා සමග 500 නමක් සමග භාග්‍යවතුන් වහන්සේ ගෝධික හාමුදුරුවෝ ඉන්න තැනට යනවා. යනකොට ඇත්තටම ගෝධික හාමුදුරුවෝ සැතක් අරගෙන, ආයුධයක් අරගෙන බෙල්ල කපාන උන්වහන්සේ අපවත් වෙලා. දැන් මේ භික්ෂුන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. ඇත්තටම දැන් ගෝධික හාමුදුරුවෝ බෙල්ල කපා ගත්තා, දැන් උන්වහන්සේට මොකද වුනේ මේ ආත්මයේ? දැන් ඊළඟට මොකද වෙන්නේ? කොහටද යන්නේ? මේක මනුෂ්‍ය ඝාතනයක් බවටම පත් වෙලා මේක සිද්ධ වුණාද? ඇත්තටම මේ වෙලාවේදී මාරයත් ඇවිල්ලා ආකාශයේ සැරිසරනවා. දුමක් විදිහට, අඳුරක් විදිහට අපේ අටුවාවේ සඳහන් වෙන්නේ මේ ආකාරයට. දැන් මේ ගෝධික හාමුදුරුවන්ගේ විඥානය කොහටද ගියේ කියලායි මේ හොයන්නේ බලන්නේ. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා. අපි අටුවාවේ සඳහන් වෙනවා, මේ ආකාශයේ අඳුරක් විදිහට, අන්ධකාරයක් විදිහට තිබිච්ච එක මේ භික්ෂුන් වහන්සේලාගේ හිත ඇතුලේ තිබිච්ච කොකුසක් විදිහටත් සඳහන් කරනවා. තරම් වික්ෂුන් වහන්සේලා කල්පනා කළා, දැන් ගෝධික හාමුදුරුවන්ට මොකද වුණේ කියලා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ සඳහන් කළා, ගෝධික හාමුදුරුවෝ සියලු කෙලෙස් නැති කරලා පරිනිර්වාණයට පත් වුණායයි කියලා. දැන් කොහොමද මේක එහෙම සිද්ධ වුණේ? ගෝධික හාමුදුරුවෝ තමන්ගේ බෙල්ල කපා ගන්න වෙලාවේදී උන්වහන්සේ ඇතිවිච්ච වේදනාව කියන එක යම් ආකාරයකින් ආරම්භණයක් බවට පත් කරගත්තා. වේදනාව කමටහනක් බවට පත් කරගත්තා. ඒ වේදනාව කමටහනක් බවට පත් කරගෙන උන්වහන්සේ අපවත් වෙනකොට සකලවිධ කෙලෙස් නැති කරලා පරිනිර්වාණයට පත් වුණා. මා ඔබට සඳහන් කරන්නේ, අද මැරෙන මිනිස්සු සියලු දෙනාම කෝච්චියට බෙල්ල තියලා මැරෙන අයත්, ඉල්ලිලා මැරෙන අයත්, මොනහරදයක් වසපානය කරලා මැරෙන අයත්, මේ ඔක්කොම ගෝධික හාමුදුරුවෝ විදියටද මරණයට මුණ දෙන්නේ? ලෝකයේ සියදිවි නසා ගන්න රටවල් අතරින් මුල් රටවල් අතරට අපිත් ඉන්නවා. මෙච්චර ධර්මීය දේශනා කරන, ධර්මීය අහන ඔබ මෙවැනි තීන්දු තීරණ තමන්ගේ ජීවිතය තුළ ගැනීම
මොනතරම්නම් අපි ජීවිතේ ඔබේ ජීවිතේ පහත් තත්යකට ඔබේ ජීවිතේ පත් වෙලා තියෙනවද දැන් කල්පනා කරලා බලන්න හිතන්න ඔය මරණයට මූණ දෙන ස්වરૂපය මේක සමහර වෙලාවට අපිට හිතන්නට පුළුවන් වෙන්නේ මෙහෙම කාරණාවක් තිබෙනවා සසරේහි ප්‍රාණඝාතාදිය කරපු මිනිසු තමයි මේ ආත්මයේදී තමන්ගේ ජීවිතයේ තුල ඒ ප්‍රාණඝාතය ආදී සිද්ධ කරන්නේ හැම කෙනෙක්ම මිනිසියෙක් මරණයට බයයි කොච්චියට බෙල්ල තියන කෙනා මරණ බය කියන එක තමන්ට ඉතාමත්ම තදින්ම දැනෙනවා කොච්චියට බෙල්ල තියනකොටම ඈත තියා කොච්චිය එනකොටම දෙක පාට බෙල්ල තියනවා නෙමෙයිනේ ඈත තියාම කෝච්චි එනකොට කෝච්චි පිහිල්ලට බෙල්ල තියනකොට අර වේදනාව කියන එක මරණයේ වේදනාව කියන එක බය වේදනාව කියන එක අතිශය ප්‍රබල ආකාරයට තමන්ගේ මනසට දැනෙනවා අපි සාමාන්‍ය විදිහට පෙනුනට දැනුනට ඒ අවස්ථාවට ස්වභාවයට මුණ දුන්න කෙනා තමයි එහි තිබෙනා වූ බරපතලකම දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා සත්වේ ඝාතනය කරනකොට අපි දන්නවා සාමාන්‍ය සතෙක් මරණකට කොච්චරනම් ඔහු වේදනාවට දුකට කෑගැසීමට ලක්වීමක් සිද්ධ වෙනවද ඒ නිසා තමයි ධර්මයේ සොල සඳහන් කරන්නේ අත්තානං උපවං කත්වන හනියන ඝාතේ තමන් උපමා කරලා අනුන්ට හිංසා පීඩා කරන්න එපා ඝාතනය කරන්න එපායි කියලා කියන එක අපේ බුද්ධ දේශනාවේ සඳහන් කරපු කාරණාවක් සසරෙහි පෞකාර වැඩ කරපු මිනිස්සු ප්‍රාණඝාතය කරපු මිනිසු තමයි ඇත්තටම එක පැත්තකින් කර්මානුරූපව බැලුවොත් මේ තමන්ගේ ජීවිතය සීදී විනාශාගෙලිම සිදු කරන්නේ. මිනිස්සෙක් ඒ වගේ මහා බරපතල දෙයක් ඔබට දැනෙනවා නම් ඔබ ඇත්තටම මේ වෙලාවකදී ඔබ කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මේ ඉන්නේ ඔබේ මනසට දරා ගන්නට බැරි ආවේගකාරී සිතුවිල්ලක් නේද? ඔබට පුංචි කාරණා කීපයක් කරන්න පුළුවන්. එකක් තමයි ඔබ ඉන්න පරිසරයෙන් ඔබට වෙනත් පැත්තකට වෙනත් තැනකට යන්නට පුළුවන්කම තිබෙනවා. වෙනත් ස්ථානයකට වෙනත් පැත්තකට ගිහිල්ලා ඔබේ මනස සංසුන් වෙනකන් ඔබට ඔබේ ජීවිතය ඔබට ගත කරන්න පුළුවන්. ඉර දිහා සඳ දිහා ගස් කොළන් දිහා බලාගෙන ගංගාවත් දිහා බලාගෙන විහෙරත් දිහා බලාගෙන බෝධින් වහන්සේ නමක් දිහා බලාගෙන හිතට දැනිත් ආවේගකාරී සිතුවිල්ල යම් තාක් දුරට පහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නැත්වත් ඔබ සොරතල් සතිකරි ආශ්‍රය කරනවා නම් සොරතල් සතික ආශ්‍රය කරන්න. ඔබට හිතට දැනෙන දැඩි ආවේගකාරී සිතුවිල්ලක් එක්ක ඔබට භාවනාවකට ඔබට නිරත වෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට මනෝවිද්‍යාත්මක විදිහට ගත්තොත් එහෙම වෙනත් සංගීතයේ කටයුත්තකට හෝ කිසියම් කටයුත්තකට ඔබ යොමු වෙලා ඔබේ මනස වෙනස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ ආවේගකාරී විදිහට මේ සිතුවිල්ල ඔබේ මනසට දැනෙනකොට බලන්න ඔබේ මනස ක්‍රියාත්මක වන ස්වરૂපය එල්ලිලා මැරෙන මිනිස්සු සියදි විනාශ කරන මිනිසුන්ගේ ස්වરૂපයේ හැඩවුරකම සමහර වෙලාවට ඔබ බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති ඒ වගේ තියෙන බාහිර ස්වરૂපය හොඳට විමර්ශනය කරලා බලන්න කොහොමද කියලා මැරෙන ස්වභාවයත් එක්ක එයාගේ තියෙන මූණේ තියෙන විකෘතිමත් භාවය සමහරලාට මනසේ තිබෙනා මොහුනේ තිබෙනා වූ දැඩි ආවේගකාරී සහ දේශ සහගත ස්වરૂපය කෙනෙකුට බලන්ට අප්‍රසන්න තරම් මහ විකෘති ස්වરૂපයක් තිබෙනවා. දැන් ගෝධික හාමුදුරුවෝ අපවත් වෙනකොට වේදනාව ආරම්භණයක් බවට පත් කරලා පරිනිර්වාණයට පත් වුණාට අද මැරෙන මිනිස්සු 100%ක්ම මිනිස්සු මරණයට මුහුණ දෙන්නේ ඔය කියන ධර්මතාවක් උඩ නෙමෙයි. පෙම්වතෙක් පෙම්වතියක් මරණයට මුහුණ දෙන්නේ ඒ දෙදෙනාම හිතනවා කල්පනා කරනවා අපිට මේ ආත්මයේදී අපිට එකහුවෙන්න බෑ දෙපාර්ශ්වෙම අපිට කැමැත්තක් නැහැ ඒ නිසා මීට වැඩි හොඳයි අපි ඊළඟ ආත්මයේදීවත් හම්බෙමු කියන හැඟීමෙන් යුක්තව තමන්ගේ ජීවිතේ තොර කරගැනීම සිද්ධ කරනවා අපිට පහුගිය කාලෙත් අනන්තවත් ඒ වගේ සිදුවීම් අහන්න දකින්න ලැබුණා කවදාවත් ඔබට සසරේහි මුණ ගැහිමක් සිදුවන්නේ නැහැ සසරේ මිනිසියෙකුට මුණ ගැසෙන්න අවශ්‍ය නම් දෙදෙනෙක් පුරන්ට අවශ්‍ය කරන ධර්මතාව තමයි සමසද්ධා සමසීල සමපඤ්ඤා කියන දේම. දෙදෙන අතරම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. සමසද්ධාවක් ඇති කරගන්න ඕනේ. තමන් අදහන ධර්මයේ පිළිබඳව බෞද්ධ කෙනෙක් නම් තුනුරුවන් පිළිබඳව ඇති කරගන්න විශ්වාසය.
සමසද්ධා සමසීල දෙන්නගේම ජීවිතය තුළ හොඳ ප්‍රතිපත්තියක් තියෙන්න අවශ්‍යයි. සංවරශීලී ස්වරූපයක් තියෙන්න අවශ්‍යයි. අපි ධර්මීය තුළ ගන්නන පංචසල ප්‍රතිපත්තිවත් අඩුම ධර්මයෙන් තමන්ගේ ජීවිතය තුළ තියෙන්න අවශ්‍යයි. ත්‍යාගශීලී ගුණය කියන එක දෙන්නගේම ජීවිතය තුළ තියෙන්න අවශ්‍යයි. පරිත්‍යාගය කියන එක අත්‍යවශ්‍යම කාරණාවක්. ප්‍රඥාව දෙදෙනාගේම අවබෝධය ඉතාමත්ම වටිනා කාරණයක් බවට පත් වෙනවා. මේ කාරණා හතර සම්පූර්ණ කළොත් තමයි සසරෙහි නැවත වතාවක් දෙදෙනෙක් මුණ ගැහෙන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව තමන්ගේ අම්මා තාත්තට පාඩමක් උගන්වන්නන් කියන හැඟීමේ යුක්තව මැරෙන වෙලාවේදී කල්පනා කරන්න හිතන්ද මනස ක්‍රියාත්මක වෙන්නේ අතිශය දේශසහගත ස්වරූපයකින් යුක්තව. සමහර අය මැරෙන්නේ පාඩමක් උගන්වන්න. බිරිඳට පාඩමක් උගන්වන්න, ස්වාමියාට පාඩමක් උගන්වන්න, දෙමව්පියන්ට පාඩමක් උගන්වන්න, පෙම්වතාට පෙම්වතට පාඩමක් උගන්වන්න කියන මේ කියන ආවේගකාරී සිතුවිල්ල යුක්තව මරණයට මුහුණ දෙනකොට පින්වත්නි මතක තියාගන්න චුති චිත්තේ තුල ඇති වෙලා තිබෙන්නේ මරණාසන්න වෙලාවේදී පහළ වෙන සිතුවිල්ල අතිශය ප්‍රකෝපකාරී දේශසහගත සිතුවිල්ලක්. මේ සිතුවිල්ල තුල පුජ්‍යලයාගේ මනසට මැවිලා පේන්නේ අර පංච ආරමණයන් නිමිති විදියට මරණාසන්න වෙලාවේදී මනුෂ්‍යගේ සිතට පහළ වෙන සිතුවිලි නිමිති පහක් තිබෙනවා. පේන්නෙම දේශසහගත සිතුවිල්ලක් එක්කම ගින්දර. එහෙම නැත්නම් වෙනත් කළු පාටට තියෙන දේවල්. ඔව් මරණින් පස්සේ අතිශය ප්‍රබල ආකාරයට අතිශය භයානක ආකාරයට නරක තැන්වල තිරිසංගත ආත්මවල උත්පත්තිය ලබන්න බොහෝ සෙයින් හේතු වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ කියන කාරණාව ඔබ පිළි නොගන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට දේශසහගත ස්වරූපී යුක්තව මරුණාට පස්සේ අවසාන චිත්තය ගොඩනැගිලා තිබුණේ තමන් ජීවත් වෙලා ඉන්න හිටපු මිනිසුන්ට දෙමව්පියන්ට නෑදෑයන්ට ඥාතීන්ට උපාදානයක් විදියට ඇති කරගත්ත දේ අල්ලාගත් දේ තමයි වෛරක්කාර සිතක් ඇති කර ගැනීම. සමහරලාට වෙන ආත්මය ඇරගෙන ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ ජීවිතවලට පවා යම් යම් ආකාරයේහි කරදර බාධක ඇති කරන්නට පුළුවන්කම දෙනවා මරණින් පස්සේ. ඒ නිසා ඔබ සසරේහි ඉතාමත්ම භයානක පරාජිත චරිතයක් බවට පත්වෙච්ච අවස්ථාවක් විදියට අපට මේ කාරණාව පින්වත්නි ධර්මානුකූලව විග්‍රහ කරලා දෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි දැන් අපේ දේශනාවන් තුළ අපේ සාහිත්‍ය තුළ සඳහන් වන කාරණාවන් තිබෙනවා. ඒ තමයි සසජාතිකය වගේ තැන්වල පරිත්‍යාගශීලී ස්වරූපය. කෙනෙක් කිසිදු පෞද්ගලික පරමාර්ථකින් තොරව උත්තම පරමාර්ථයක් උදෙසා ජීවිත පරිත්‍යාග කරපු අවස්ථා පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. හැබැයි අපි කිසිවෙක් දන්නේ නැහැ මරණාසන්න වෙලාවේදී පුජ්‍යලයාගේ ජීවිතය තුළ කොයි වගේ කොයි ආකාරයේහි සිතුවිල්ලක් ක්‍රියාත්මක වුණාද කියන කාරණාව. වටිනා ජීවිතයක් ලබාගත් ඔබ සමහර වෙලාවට ඔබ හිතන දේ තමයි කල්පනා කරන දේ තමයි තමන් ජීවත් වෙන පරිසරය තුළින් ඈත් වෙලා යන්න ඕන, දරුවන්ගෙන් ඈත් වෙලා යන්න ඕන, දෙමව්පියන්ගෙන් ඈත් වෙලා යන්න ඕන කියන හැඟීමින් යුක්තව ඔබට අතට අහුවිච්ච අතට ලබාගත් දෙයක් අරගෙන ඔබ ගෙදරින් පිට වෙලා යනවා. දවසක් බුදුරජාණන් වහන්සේකින් එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඒක විහාරී සද්විතිය විහාරී ස්වාමීනි එක්කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන එකයි දෙන්නෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ කියලායි මේකේ සැබෑම අරුත මොකක්ද කියලා අහනවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ ඒක විහාරී කියලා කියන්නේ හුදෙක් තනීම ජීවත් වීම, ලෝකේ බැඳීම් වලින් නිදහස් වෙලා ජීවත් වීම. අපි යමකට බැඳිච්ච තැන ඔබ හිතනවා නම් කල්පනා කරනවා නම් මේක තමයි මගේ ලෝකයේ තියෙන එකම වස්තුව එකම දේ කියන එක හිතුවත් කල්පනා කළොත් ඔබට කවදාවත් මේ ජීවිතය තුළින් සැනසීමක් උදා කරගන්නට පුළුවන්කමක් ඇතිවන්නේ නැහැ. සද්විතීය විහාරය කියලා කියන්නේ දෙන්නෙක් එක ජීවත් වෙනවා. තෘෂ්ණාවෙන් බැඳිච්ච දැඩි සිතක් එක්ක ඔබේ ජීවිතය ගත වුණොත් ඒ ඔබට ඉතාමත්ම නරකාකාරයට තමන්ගේ ජීවිතය ඉතාමත්ම කලබලකාරී ආකාරයට ජීවිතය ගත වෙන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පින්වත්නි ඔබ
කවර දාක්වත් කොයිම මොහොතකවත් හීනකින්වත් හිතන් දෙපා තමන්ගේ ජීවිතය තොර කරගන්නට. මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ආත්මය කියලා කියන්නේ මේ තථාගත ධර්මයේ අපිට අවබෝධ කරගෙන සංසාරයෙන් එගොඩ යන්නට තියෙන හොඳම ධර්මතා මාර්ගය විදිහට හඳුනා ගන්නට. කිසියම් කෙනෙක් මරණයට පත් වෙන්න ඕන කියන හැඟීමක් අදහසක් ඔබට ප්‍රකාශ කළොත් ඔබ නිසක වශයෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගන්නට මනෝ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන්නට තවත් කෙනෙකුට උපදේශනයක් සඳහා යොමු කරන්නට බරපතලකම පෙන්වා දෙන්න. එයයි ඔබේ සත්පුරුෂකම. අද දවසේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිත යහපතක් සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.